जनपति प्रेमदास गुणसेमरे दिवीन पुरा सोधिसी मेयुं तावदुरता औद्गलिक सेवक वेटुप इहल नंग्वान्य आउम वेतन पनत सांशोधने करे फुनीगी बलपैम तावदुरता जपाने नव अधिराज्या वेड अरंबाई लोवपुरा वेडकरन जनताव इहलीन सामरन जात्यांतर कम करुदिने अधाई मैदिने आरंभ वुने 1886 वर्षेदी अमेरिकावे चिकागो नुवरट रसो 40,000 पमन कामकारुवान पिरिसाक दिनकट पय 8क वेडमुरिया किल्लमिन पेलपाली पवत्तुआ मैकोमिक कामहले कामकारुवान संविधान कल वेडवर्जुनिय कडाकप्पल करीमट हाम पुतुंदरु उत्साहयेदी ए मर्दनीय करीमट पेमिनी पिरिसा गेटुम एतिवुना एहिदी पोलिसिय कल विडितबीमट विरोधीय पल करमिन चिकागो नुवर मध्यम चतुराश्रे योद रैलियाक संविधान करुना दिनकट पय 8क वेड इल्ला चिकागो नुवर पेवति अरगले प्रतिफलयाक लेस 1886 मई पलमुवन दा सिट जात्यंतर कामकारु दिनीय प्रकाशयट पत् करुना श्रीलंकावे मई दिनीय मुलिन्म सेमरुवे 1927 वसरेदी ए कामकारु नायक ए ई गुणसिंह महतागे प्रधानत्वेन प्रथम मैरेलिय पवत्वा ऐत्ते ओहुगेम नायकत्वेन 1933 वसरेदी එතෙන් පටන් වසරක් පාසා මේ දින සැමරුම් පැවැත්වූ අතර මෙවර සැමරෙන්නේ 133 වන මේ දින සැමරුමයි ශ්‍රමී බලේ හිමි ජනතාවගෙන් තොරව කිසිදු ක්ෂේත්‍රයක සඵලත්වයක් අත්කරගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා සිය මේ දින පණිවිඩය තුලිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කරන්නේ साम्य सह संहिताव तुलेन वेडकर्ण जनतावट दिनागत हेकिद बुहो एतिभव अग्रमात्य रणिल विक्रम सिंह महताद मैदिन पणिविडयाक निकुत्कर मेन किया सिटिनवा සියලු දිනාකේ නොනිමි අරගලවල වර්තමානීය අනාගත සංවර්ධිත මාවත් හෙලිපෙලි කරනු සඳහා හේතු වන යුතු බවද ජනාධිපතිතුමා සිය මෑදින පණිවුඩය තුලින් කියා සිටිනවා වඩා හොඳ අනාගතයක් නිර්මාණය කරනු පිණිස වැඩ කරන ජනතාව සතු බලයේ මහිමියද අවබෝධ කරගෙන සිටින බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස රට තුල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේ හමුවේ ජාතික ආරක්ෂාව පළමු කොට සලකා මෙවර මේ දින සමරු උත්සව හා පෙළපාලි නොපැවැත්වීමට බොහෝ දේශපාලන පක්ෂ තීන්දු කර තිබෙනවා එසේ වුවද ශ්‍රමයේ උරුමය හිමි සර්ව සාධාරණ අයිතිවාසිකම් සහිත එකම මිනිස් සමූහයක් ලෙස අප අපගේ හිමිකම් හා අන්‍යෝන්‍ය සහජීවනයේද උවදුරින් තොර ජීවන පරිසරයක්ද උදෙසා එකවන්ව ඉදිරියට යාමට මෙවර මේ දිනේ අදිටන් කරගනිමියයිද ජනාධිපතිතුමා පවසනවා මෛදින පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මෙවර මෛදිනය එළබෙන්නේ අහිංසක ජනතාවක් රුදුරු ත්‍රස්ත ප්‍රහාර හමුවේ අහිමි වී ගිය තුවාල ලැබූ ශෝකී අවස්ථාවක බවයි රටේ ආරක්ෂාවට ආර්ථිකයට සහ සමස්ත පැවැත්මට විශාල අභියෝගයක් එල්ල වූ තීරණාත්මක මොහොතක මෙවර මෛදිනය එළබ ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා පැවති සමාජ දේශපාලන ආර්ථික අර්බුද ජය ගනිමින් සාමකාමී වටපිටාවක තිරසර සංවර්ධනයක් කරා පා නගමින් සිටි අප රටට අනපේක්ෂිත ප්‍රහාර නිසා ඇති වූ බලපෑම් අතිවිශාලයි මෙම ප්‍රහාරයන්හි අරමුණද රට අස්ථාවර කරමින් අප දිනාගත් සියලු ජයග්‍රහණ ආපසු හැරවීම බව පැහැදිලි කම්කරු ශ්‍රමයේ සැබෑ අරුත සමානාත්මතාව සහෝදරත්වය ස්වාධීනත්වය යන පරමාදර්ශ තුල ගැබ්ව තිබෙනවා මේ අනුව ගොවිපීමේ කම්හලේ කොතැනක සේවය කළද ජාතිවාදය හෝ ආගම්වාදය පසිකලා මනුෂ්‍යත්වයට ගරු කිරීමට බැදී සිටුමියයිද අග්‍රාමාත්‍යවරයා පවසනවා අනපේක්ෂිත ප්‍රහාර නිසා බිදවැටුණු හදවත් සූපත් කරමින් ජනතාව සතු ශක්තියින් හඳුනා ගනිමින් පෙරට යන ගමනේදී වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි අගයක් ලබා දෙන සාධාරණ සමාජයක් ගොඩනැගීමට මෙවර මේ දිනේ කැපවෙමුයයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා නැති බැරි අය ඇති හැකි අය බවට පත් කිරීම ගුරුකොට ගනිමින් ජනතා සේවයට කැප වූ ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව අදයි. ඒ වෙනුවෙන් පැවැත්වෙන ගුණ සමරු උළෙල කොළඹ අලුත් කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමර උත්සවයේ පැවැත්වුණේ කොළඹ අලුත්කඩේ ඒ මහතාගේ පිළිරුව අභියසදී. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමෙන් අනතුරුව ගුණ සමර උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද, කථානායක කරු ජයසූරිය මහතාද, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ද ප්‍රේමදාස පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමට එක් වුණා. පිළිරුවට මල් මාලා පැළඳවීම කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිදු කළා. සර්ව ආගමික වතාවද්ද මෙහිදී පැවැත්වුණා. මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව නිමිත්තෙන් හුණුපිටිය ගංගාරම්භ විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරුණා. පූජ්‍ය ගලිගමුවේ ඥානසාර ස්වාමීන් වහන්සේ මෙහිදී ධර්ම දේශනය පැවැත්වුවා. පූජ්‍ය කිරින්දේ අසදි ස්වාමීන් වහන්සේ සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දුප්පත් ජනතාවගේ කඳුළු පිස දෙමෝ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් ගැන අප තබන සටහනක් දැන් 1993 වසරේ මැයි පළවෙනිදා මැයි දින පෙළපාලියේ ගමන් කරමින් සිටියදී එල්.ටී.ටී. තස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනයට ලක්වන විට 69 වන වියේ පසු ඒ මහතා කුඩා කල සිට පුවත්පත් වාර්තාකරුවෙකු වීමට සිහින දුටු අය ඒ ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් දේශපාලනය ආරම්භ වූ රණසිංහ ප්‍රේමදාස මහතා 1950 දී එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සංවේදනයේ පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීමට සුවිශාල වූ කාර්යභාරයක් කළ නායකයා ලෙස ඉතිහාසයට එක් වනවා. ජනසවිය, ගම්මුදාව, ඇඟලුම් කම්හල් වැනි නව ව්‍යාපෘති හඳුන්වා දෙමින් මෙරට ග්‍රාමීය ආර්ථිකයේ විශාලතම වෙනස කළ ජනාධිපතිවරයා බවට ඔහු පත් වුණා. දුප්පත් මිනිසුන්ගේ දුක පිළිබඳව හොඳින් හඳුනාගත් දුක දිනා ජයගත් නායකයෙකු ලෙස රණසිංහ ප්‍රේමදාසයන් දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියුණා. වැඩ කල් දමමින් කල් අරින රාජ්‍ය නිලධාරීන්ට ඉලක්කගත දින ලබා දෙමින් වැඩ කිරීමට පුරෝගාමී මඟ පෙන්වීමක් ඔහු ලබා දුන්නා. 1993 මැයි පළවෙනිදා එල්ල වූ එල්.ටී.ටී. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එතුමා ජීවිතයෙන් සමුගත්තා. ඔහු මියගොස් වසර ගණනාවක් ගත වුවත් අදත් දුගී පැලේ සිට රජමැදුර දක්වා ගිය එකම රාජ්‍ය නායකයා ලෙස රණසිංහ ප්‍රේමදාසයන්ගේ නාමය ජනතා හදවත් තුළ බොහෝ කාලයක් රැඳී පවතීවි. දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවතුරටත් සිදු කෙරෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණයි. වැලිමඩ සිල්මයාපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරන ද්‍රව්‍ය කරල් 32ක් සහ සේව නූල් රෝල් 8ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලිමඩ පොලිසිය විශේෂ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. කරට් වගා කර තිබූ ඉඩමක් ආසන්නේ පොලිතින් මල්ලක බහා මෙම ද්‍රව්‍ය සංගවා තිබුණා. මෙම ද්‍රව්‍ය සොයා ගැනීමත් සමග පොලිසිය මෙම පුපුරන ද්‍රව්‍ය සැඟවූ පුද්ගලයාද අත්අඩංගුවට ගත්තා. ඔහු සිල්මයාපුර අලුත් කොළනිය ප්‍රදේශයේ පදිංචි මොහොබට් සත්තාර් අබ්දුල් සලාම් නැමැත්තෙක්. වැලිමඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. දෙමෝදර ප්‍රදේශයේ රෙදිපිලි අලවිසල් කිහිපයක තිබේදී මෙම ඇඳුම් සොයාගෙන තිබෙන්නේ. එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී වසා දමා තිබූ වෙඳසල් කිහිපයක් දැඩි පරීක්ෂාවට ලක් කළා. එහිදී යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් විශාල ප්‍රමාණයක් සොයාගෙනුණා. ඒවා අලෙවි කළ වෙඳසල් හිමියන්ට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු මුදාහැරීමටයි කටයුතු කෙරුණේ. ගල්නැව කලංකුට්ටිය නාමල්කමුව ශ්‍රී නාමල් විහාරස්ථාන ඉදිරිපිට තිබූ ජීව අත්බෝම්බයක් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. විහාරස්ථාන ඉදිරිපිට ප්‍රතිආශ්‍රිත ජලපිරින්න පද්ධතිය අසල තිබේදී එය සොයාගෙනුනේ. මේ තා පැරණි අත්බෝම්බයක් බවත් මේ දිනවල සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන නිසා ඒ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මෙම ස්ථානයට ගෙනවිත් තමන්නට ඇති බවත් ගල්නැව පොලිසිය ප්‍රකාශ කළා. මොරගුල්ලකම දුම්රිය ස්ථානයේ නුදුරු ප්‍රදේශයක තිබී කුඩා ප්‍රමාණයේ අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. මසුන් ඇල්ලීම සඳහා ගිය අයකු මෙම අත්බෝම්බය දැක පැමිණිලි කිරීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ පොලිසිය ඒ නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළා. ඒ නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රිය පුහුණු පාසලේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් මුස්ලිම් පල්ලිය තුල සිදුවන කටයුතු ඕනෑම පුද්ගලයෙකුට දැක බලා ගත හැකි බව මහනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලියේ එච්.එම්. රිස්වාන් මෞලවිතුමා පවසනවා. ඒ සර්වාගමික නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී
ඉස්ලාම් ධර්මයේ මතය තමයි ඕනම එක්කෙනෙක්ට පල්ලිය දේවස්ථානට එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ කාන්තාව පිරිමි පාස සියලු දෙනාටම පල්ලිය ඇතුළට ඇවිල්ලා විවෘතව පල්ලිය ඇවිල්ලා පල්ලියේ මුස්ලිම් දේවස්ථානය තුළ සිද්ධ වෙන සියලුම දේවල් අනිවාර්යෙන් බලන්න පුළුවන් කිසිම තහංචියක් නැහැ කිසිම දිනකට ශුක්‍රවාර දේශනා කරන අවස්ථාවේදී ඒ දේශනාව මොනවද කියන්නේ කියලා විවෘත වහන්නත් සලසලා තියෙනවා හැම කෙනාටම පල්ලිය ඇතුළට ඇවිල්ලා ශ්‍රාවයක් තියෙනවා කාන්තාවන් පල්ලිය ඇතුළට ඉනක තහනම් කියලා එහෙම කිසිම තහංචියක් නැහැ තියෙන කොන්දේසියක් තියෙනවා කාන්තා පිරිමි පාස දෙගොල්ල එක තැන වන්දනාමාන කටයුතු කරන්න ඉස්ලාම ආගමේ හැටියට දෙගොල්ල වෙන් වෙන්ව තම කරන්න කියන්න කැමති බෞද්ධ කිතුණු ඉදු සියලු සහෝදරයන්ට පල්ලිය විවෘතයි විවෘත නැතුව තිබ්බ එක තමයි හැම එකටම ගැටලුව එක රටක් එක නීතියක් කියන මේන් කලාකරුවන් සහ විද්වතුන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දුලිකා මාර්පණ මහත්මිය ප්‍රකාශ කළේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රවා දේශපාලන වාසි ලබා ගන්නා පිරිස සිටීම කනගාටුදායක බවයි. නාස් නැති පිරිසක් විදිහට අපිටත් ඉන්න බෑ. ඒ වගේම මම දන්නෝ මාධ්‍යයෙන් ඊට වඩා මේ ඉන්න බැරි විත්‍ය අපිට පේනවා ඒ වුණත් කෙසේ හෝ අපි ඔක්කොම එකතු වෙලා අපේ රට බේරා ගන්න මං හිතන්නේ අපි සියලු දෙනාටම තියෙන එක රටයි මම කලාකාරිනියක් හැටියට දැක්ක දේ දේශපාලන වාසි ලබා ගන්න මිනිසුන් පිරිසක් මේ සිදුවීමත් එක ගොඩනගලා තියෙනවා ඔවුන් දේශපාලන වාසි ලබා ගන්නවා එක්කෝ ඊළඟට එන මැතිවරණයට එහෙමත් නැත්නම් ජනාධිපතිවරණයට එහෙමත් නැත්නම් තමන්ගේ කණ්ඩායම තර කර ගන්නට සහ තමන්ගේ ඡන්ද ටික ලබා ගන්නට ඒක ඉතාමත් ලැජ්ජා සහගතයි දුර්වලම රංගනයක් ඒ හිඳ කලාකාරයෙක් හැටියට බොහොම ආදරෙන් ගෞරවෙන් මේ සියලුම කලාකරුවන් වෙනුවෙන් එක ඉල්ලීමක් කරන්නට කැමතියි මේ රටේ ආරක්ෂාව මීට වඩා තරවිය යුතු මේ රටින් අන්තවාදය තුරන් කළ යුතුමයි කොහොමද මේ දේශපාලන ස්ථාවරයත් සාමය පිළිබඳ ස්ථාවරයත් අපි ඇති කරන්නේ ඉතින් අන්නෝන්‍ය විශ්වාසය ඇති වෙනවා වගේම අනිත් පැත්තට නීතියේ ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා 2016 අංක 3 දරන සේවකයන්ගේ අවම වේතනීය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. තවත් යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ වන විට පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් සහ අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවට නියම කර තිබෙනවා. ඒ පිළිවෙලින් රුපියල් 12,500ක් සහ රුපියල් 500ක් විය යුතු බවට ජාතික කම්කරු සභාව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ඊට අදාළ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ. ගුවන්මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට රජයේ අවධානය යොමු වෙ තිබෙනවා. ඒ අනුව මගී ගමන්මලු සහ භාණ්ඩ පරීක්ෂා කිරීමේ නවීන තාක්ෂණින් යුතු උපකරණ මිලදීගෙන ස්ථාපනය කිරීම සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වුණා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති තත්ත්වය මගහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කළා. අමාත්‍යවරුන් 6 දිනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ. ශ්‍රී ලංකා තේ පරිවර්ෂණ ආයතනය සහ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතයි. තේ කර්මාන්තයේ දියුණුවට අදාළ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම මෙහි අරමුණයි. දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා බහුඅධීර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය වසර 8ත් 10ත් අතර කාල සීමාවක් තුළ අධීර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඇමරිකා ඩොලර් මිලියන 790ක ආයෝජනයක් සහිතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. බේරේවැව ආශ්‍රිත සංවර්ධන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කළා. බේරේවැව ආශ්‍රිත ප්‍රදේශයේ වාණිජ නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු පියවර ලෙසයි මෙම නිවාස සංකීර්ණය ඉදිකිරෙන්නේ. ඒ සඳහා හඳුනාගෙන ඇති පර්චස් 88ක භූමි භාගය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අත්පත් කර ගැනීම සහ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. ෆොනි සුලිකුණාටුව ඉදිරියේදී තවදුරටත් වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව මධ්‍යම දකුණ බස්නාහිර වයඹ ඌව යන පළාත්වලත් මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මැද බටහිර සහ නිරිත දිග බෙන්ගාල බුක්ක මුහුද ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ද සුලිකුණාටුව අප්‍රේල් මාස 30 වන දින රාත්‍රී 11:30 වන විට
ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 650ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 13.5 නැගෙනහිර දේශාංශ 84.4 ආසන්න ස්ථානගතව පවතිනවා. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් උතුරට බාරව ඊසාන දෙසට ගමන් කරන ඇතැයි අනුමාන කරනවා. දිවයින හරහත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු උතුරු මැද ඌව සහ දකුණු පළාත්වලත් එවැගේම පුත්තලම ත්‍රිකුණාමලයේ සහ මඩකලප යන දිස්ත්‍රික්කවලත් විටිනිදහමන පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වාම සදසුලම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටිනිද වැසි හෝ බිගුරුම් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන්ම සබරතමුව මධ්‍යම දකුණ බස්නාහිර සහ වයඹ පළාත්වල තැන් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් පමණ ඉතාතද වර්ෂ තනයන්ද ඌව පළාතේ සහ යාපනයේ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් 100ක් පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං විවිධ දිශාවෙන් හමනවා. සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35ක් 45ක් අතර අගයක් ගනීවි. සුළඟේ වේගය විටින්නට පැයට කිලෝමීටර් 60 පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම සිට කංකසන්තරය සහ මඩකලපු හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්නට හමන පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ දක්වා වන සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. මන්නාරම සිට කංකසන්තරය හරහා ත්‍රිකුණාමලයේ දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්නට හමන පැයට කිලෝමීටර් 100ක් පමණ දක්වා වන ප්‍රහාරාත්මක සුළං සමග මුහුදු ප්‍රදේශ ඉතා රළු සිට ගල රළු වීමේ හැකියාවක් පවතිනවා. සුළිකුණාට පද්ධතියේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 150ත් 160ක් දක්වා වැඩි වෙන අතර විටින්නට පැයට කිලෝමීටර් 200ක් පමණ දක්වාද වැඩි වීමේ හැකියාවක් පවතිනවා. ශ්‍රී ලංකාවද උතුරු නැගෙනහිර ඊසාන ගිනිකොන සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු තීව්‍ර කටයුතු වලකින ලෙස උපදෙස් ලබා දෙනවා. මෙවසර වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා 8ක් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 815ක් ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව සූදානම් වී සිටින බව මුදල් අමාත්‍යාංශය පවසනවා. වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මේවර විටත් ක්‍රියාත්මකයි. එවනුවෙන් වැය කරන මුදල ඇමරිකා ඩොලර් මිලියන 300ක්. දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම සඳහා පැරණි සංඥා සහ ප්‍රවේශපත් ක්‍රමවේදයන් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කොළඹදී පැවැත්වීමට නියමිතයි. එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකා ඩොලර් මිලියන 160ක්. මේ අතර ආසියා සංවර්ධන බැංකුවේ 52 වන වාර්ෂික මහසභා රැස්වීම හෙට සිට 5 වනදා දක්වා ෆීජි රාජ්‍යයේදී පැවැත්වෙනවා. සාක් කලාපීය රටවල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමද එහිදී පැවැත්වීමට නියමිතයි. එම රැස්වීම වලට සහභාගී වීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිටත්ව ගියා. වරාය නගර භූමිය විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඉහළ වටිනාකමකින් යුත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වරාය නගර භූමිය නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව හෙක්ටයාර 269 භූමියක් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට එක්වෙනවා. මාර්ග හා පොදු ස්ථානවලින් සමන්විත හෙක්ටයාර 91ක් තුළ කිලෝමීටර 2ක දිගකින් යුතු වෙරළ උද්‍යානයක් ඉදිකෙරෙනවා. වසරේ ඕනෑම කාලයක පීනීම හා ජල ක්‍රීඩා කිරීම සඳහා යෝග්‍ය මුහුදු තීරයක් හා නගරය හරහා දිවෙන මීටර 70ක පල්ලින් යුත් ඇලමාර්ගයක්ද ස්ථාපනය කෙරෙනු ඇති. අවන්හල්ලා විනෝද වීමේ පහසුකම් සහිත නිකේතන වරායක්, විනෝද උද්‍යානයක්, ජාත්‍යන්තර අධ්‍යාපන, ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා හා සම්මන්ත්‍රණ ශාලාවකින්ද මෙම ප්‍රදේශය සමන්විත වනු ඇති. අනාගතයේදී ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දීමට නියමිත කොළඹ වරාය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ ඉඩමක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ සඳහා මෙන්ම මෙම ප්‍රදේශයේ කළමනාකරණය කිරීම හා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය බලතල සහිත දේපළ කළමනාකරණ සමාගමක් ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ අතර කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ත්‍රිපාර්ශ්වික කිවිසුම කෙරෙහි අත්සන්ත වීමට නියමිතයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක්ෆෝඩ් සිටි කලම්බු පෞද්ගලික සමාගම අතරයි එම කිවිසුමට අත්සන්ත වෙන්නේ. අධ්‍යාත්මික දියුණුව ඇතිකර ගැනීම තුළින් ගැටලු විසඳාගත හැකි බව ප්‍රවීණ රංගතර සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මහතා පවසනවා. අද උදෑසන 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජීවත් වෙන හැම කෙනෙකුටම තියෙන්න ඕන ජීවිතය පිළිබඳ දැක්මක්. ඒ දැක්ම සාක්ෂාත් කරගන්න නම් අපි ළඟ තියෙන්න ඕන යහපත් ආකල්ප. ඒ යහපත් ආකල්ප මත තමයි සාර ධර්ම ගොඩ නැගෙන්නේ. ඒ සාරධර්ම වලින් පිරිච්ච කෙනෙක් තමයි යහපත් විනිශ්චය දකින්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි එන්න ඕනේ. අනේකා දිහා
සමකාමීව බොහොම මෛත්‍රී සහගත කරුණාවෙන් අපි බලන්න ඕන. භෞතික සත්‍ය විතරක් පෝෂණය කළේ වැඩි කරන්න බෑ. හැම කෙනෙක් තුළම ජීවත් වෙන ආධ්‍යාත්මික සත්‍ය පෝෂණය කරන්න ඕන. ඒ ආධ්‍යාත්මික සත්‍ය පෝෂණය කරන්න මාර්ග දෙකයි තියෙන්නේ. එක තමයි දහම වහින වැස්ස වහිනවමයි. හැබැයි කුඩේ අරගෙන යනකොට තෙමෙනවා අඩුයි. ඒක බුදු දහම වෙන්න පුළුවන්, ඉස්ලාම් දහම වෙන්න පුළුවන්, කිතුණු දහම වෙන්න පුළුවන්, Hindu දහම වෙන්න පුළුවන්. දහමක් අවශ්‍යයි. හැබැයි දහම කියන්නේ අර අන්තවාදී විදිහට යන්නේක නෙමෙයි. සාධාරණ මෛත්‍රිය ප්‍රේමය කරුණාව වගේ ගුණාංග එතන තියෙන්න ඕන. එතකොට මේ ආධ්‍යාත්මික සත්‍ය පෝෂණය කරපු එකිනෙකට තමයි යුක්තිය සහ අයුක්තිය පිළිබඳ තියෙන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වන තරගයේ ලෙස පැවති රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතර තරගය ජය පරාජයන් තොරව නිමාවට පත් වුණා. බෙන්ගලෝරේ පැවති තරගයේ කාසියේ වාසිය දින පළමුව පන්දු රැකීමට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම තීරණය කළා. එහෙත් වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාද වුණා. මේ අනුව එක් කණ්ඩායමකට පන්දු අර 5ක් පමණක් ලබා දීමටයි තරග තීරකවරුන් කටයුතු කළේ. ඒ අනුව පළමුව පන්දු අර 5 දුන් රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලෝර් කණ්ඩායම නියමිත පන්දු අර 5 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 62ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පන්දු අර 3යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 41ක් ලබා සිටියේදී තරඟයට යලිත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මේ අනුව තරඟය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ. ඒ සමගින් නයිකින් දිවාපොත් ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk